किरिंद पलटुपान किरिंद पलटुपान की कोई दर एक पाट क्लीना याल की हेमो मुदान अभी अविल याल अदी बलापुर याल सफारी अक्की मुखद अभी एक पाट याल अन्नी विशेष वर्ल वाइड लाइफ डे के विनमी मे विधि अविल अच्छा कट्टी हितान्नति दवास इधिंग मे ये निशातम अभी मे विधि हेतु विशेष वेडसरहा करोन के थिंग अद मत कि माव याल के लिए इक्का चमील इन्नो हितवता चमील के तम अदी मन दंड तर बड़ना चमील की अभी याल हट दंड की याल मैं हुदट विधल तीन एवं रही मे याले इन्नो कोटी कोटी गुड़क बल बुल दुनवासी अवे याल की तम प्रसिद्ध ओ इक पाकिक इतकोट अभी यालट की हम याल इन कोटिंट एक अनवर्त नाम तीन एवेम पवा उद्दे को अदरम अनिवार्य चमील के गियो कोटी एक पेन अपो यालिंगेसा अनिवार्य वासना उदावे कोटी बल हमे कोटी वगेम सत्त बलागन अभी अभी वेड स्नान करम हेमना अभी वेडिय काले लगा हता वेडिय दिग्गस्तान अभी याल හොඳයි එහෙමනම් අපි සූදානම් යාල වන උද්‍යානයේට පිවිසෙන්නට මෙතනින් අපි දන්න වගේම නොදන්න ගහකොළ සතා සීපාව පක්ෂීන් පිළිබඳව හොඳට දන්න කෙනෙක් ඉන්නවා කසුන් අත්තනායක මහත්තයා ඉන්නවද මාත් එක්ක යාල වන උද්‍යානයේ අද දවස පුරාම සැරිසරනවා මේ පොළොව මත ජීවත් වෙන මිනිස්සු වගේම තවත් පිරිසක් ගැන කතා බහට ලක් වෙන දවසක් තමයි අද දවස. ඒ තමයි ලෝක වන ජීවි දිනය. වන ජීවීන්ගේ ඇති වටිනාකම සහ ඔවුන්ගේ යහපැවැත්ම මගින් මිනිසාගේ පැවැත්ම සඳහා ලැබෙන පාරිසරික, ජීව විද්‍යාත්මක, සමාජීය आर्थिक सांस्कृतिक आध्यात्मिक विनोदात्मक सह सौंदर्यात्मक दायकत्व पिलिबंद गोलीय वशेन अवधाने योमकिरीमे अरमुने एक्सत जातीन के संविधाने विसिन मार्तुमस तुंवन दिन लोक वनजीवी दिने लेस नम करति वेनवा බලන්න පුළුවන් මේ අර යුරෝසියන් ස්පූන් බිල් ඉන්නවා හැඳි හැඳක් වගේ හොට තියෙන්නේ ඒ එක්කෙනෙක් ඊට පස්සේ ආය අපිට මෙතන ළඟම ඉන්නවා ග්‍රේට් ඉග්‍රිට් කෙනෙක් කියලා මෙතන ඔය ළඟට ඉන්න එක්කෙනා ඊට පස්සේ අපිට තවත් අය ඉන්නවා මෙතනම ලිටල් ඉග්‍රිට් ඔය දැන් ඇතුළට එන එක්කෙනා තුන ඊට පස්සේ අපිට ලොකු කොට ඉන්නේ පේන්ටඩ් ස්ටොක් තනි කුරුල්ලෙක් ඉදිරි ඉන්නේ කිඹුලු දෙන්නෙක් ඉදන්ද වතුර අඩු හින්දා එයාලා දෙන්නම් පටන් ගන්න තියෙනවා මාළු අල්ලන්න. ඇටින් කිල් එක පාටම උඩර පයින් ගත්තා බලන්න පුළුවන් මාළු උඩින් විසිනවා සපෝටින් දෙක. ගැස්ම අපි වනජීවී දිනය වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වුණා. ඒ ඔබට වනජීවීන්ගේ සුන්දරත්වය සහ ඔවුන්ගේ වැදගත්කම ගැන මොහොතකට අවධානය යොමු කරන්න. ලංකාවේ විශාලතම ජාතික උද්‍යාන අතරින් දෙවන තැන ලැබෙන්නේ යාල වන උද්‍යානයට. ගිනිකොන වියලි කලාපයේ තියෙන යාල කොළඹ ඉඳන් කිලෝමීටර් 300ක් විතර දුරකින් පිහිටලා තියෙනවා. ඉතින් විශේෂත්වය තමයි කලාප පහකට වෙන්නුන මේ උද්‍යානයේ අමුත්තන්ට වෙන්වන්නේ පළවෙනි දෙවෙනි සහ පස්වෙනි කලාප විතරයි. සමහර ලාර දැන් අපි හිතනවානේ අලි රැලේ නායකයා කවුද කියලා. ඒතොර අපි ගොඩක් වෙලාවට ඉන්නේ ඒ වෙලාවේ ඉන්න කණ්ඩායමේ වයස්ගතම කෙනා නොවෙන්නත් පුළුවන්. මේ ගැහණු සතෙක් තමයි කණ්ඩායමේ නායකත්වයේ මේ ගන්නෙ. ඒත් එක්කම හැබැයි එයාට අනිවාර්යයෙන්ම අවනතයි සියලුම මේ රංචුවේ සමාජිකයන්.
යාල රක්ෂිතය ලෝකේ විශාලතම දිවි ගහනෙන් සමන්විත තැනක්. පෙබරවාරි 25 වෙනිදා ලංකාවේ පැරණිතම ජාතික වනෝද්‍යාන දෙකෙන් එකක් විදිහට යාල නම් කිරීම වැදගත්ම සිද්ධියක් වුණා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි දකුණු ආසියාවේ අඩුම කාලයක් තුලදී පැන්තරා පාටිස් කොටියන් එහෙමත් නැත්නම් දිවියන් වැඩි ගණනක් බලන්නට හැකියාව තිබෙන එකම ස්ථානය තමයි යාල ජාතික වනෝද්‍යානය. වනසතුන් වෙනුවෙන් මේ තරම් ප්‍රසිද්ධ වනෝද්‍යානයක් නැති තරම්. කුරුළු විශේෂ අතරින් නේවාසික පක්ෂීන් 130ක් සහ සංක්‍රමණික පක්ෂීන් 30ක් සිටිනවා. කිඹුලන් 1000කට වඩා ජීවත් වෙනවා. වඳවීමේ අවදානමට ලක් වෙලා ඉන්න ගොඩක් සත්තු මේ වනෝද්‍යානයේ ජීවත් වෙනවා. මිනිසාගේ ආහාර, ඉඳුම් හිටුම්, නිවාස, ඇඳුම් පැළඳු, බෙහෙත්, රූපලාවන්‍ය කටයුතු, විනෝදාත්මක කටයුතු හේතුවෙන් දිනකට ලෝකයේ වනජීවීන් දස දහස් සංඛ්‍යාවක් මියදෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් වනජීවීන් සහ සත්ව කොටස් විශාල වශයෙන් මෙලඳාම් කරනවා. මේ එළඹ තිබෙන්නේ වනජීවීන්ගේ සුන්දරත්වය, වටිනාකම සහ ඔවුන්ගේ දායකත්වය පිළිබඳව නැවත අවධානය යොමු කළ යුතුම කාලයක්. වනජීවී දිනය ලෙස නම් කරන ලද අද දවස එදාට විතරක් සීමා නොකර අපට ලැබී තිබෙන දායාද උපරිම ලෙස ආරක්ෂා කර ගැනීමට එකතු වෙමු.